විකිනන කතාවන අපි දැක්ක දැන් තවත් මෑතකදී මාධ්‍යවල පළ වෙනවා මේ මේ ඒ විකිනන වාර්තාවේ ක්‍රිකට් බෝඩ් එක ගැන. ඇත්තටම උතුපලයි මතය මොකද දැන් මේ ඒ ක්‍රිකට් බෝඩ් එකේ විකිනන වාර්තාව ගැන බලනකොට මම දැක්ක වටෙන් එනකොට තින්ට ඒ කියලා. කොහොම වුණත් මෙහෙමයි දැන් ඔවුන් ඒ සඳහා පිළිතුරු සපයන මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඇත්තටම ඔවුන් කවුද කියලා ඔවුන් දන්නේ නැහැ. මොකද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් ලෝකේ සෑම ආණ්ඩුවකටම යෝජනාවන් ඉදිරිපත් කරා. ආණ්ඩුවෙන් මෙම ආයතන ස්වාධීන කරන්න ඕන නීති යන පනත් තරහා. එනිසා මේක ශ්‍රී ලංකාවට අයිති ක්‍රිකට් ඒක නීති අන පනත් තරහා ස්වාධීනව කටයුතු කරන්න අවසර ලබා දීලා තිබෙනවා. එහෙම නැත්නම් ඒක පෞද්ගලික ආයතනයක් නෙවෙයි. ඒක රටට අයිති කාර්යයක් ස්වාධීනව කටයුතු කිරීම සඳහා ආයතන ලබා දී තිබෙනවා. මේක ලොකු තර්කයක් මත වෙනවා. පහුගිය කාලේ ඔබට මතක ඇති මේ රාජ්‍ය ආයතන තමයි දූෂිත. ඒ නිසා මේවා පෞද්ගලික ආයතන වෙත ලබා දුන්නාට පසුව ඉතාමත් කාර්යක්ෂම වේවයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා ක්‍රිකට් ආයතනේ අද ඉන්නේ ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකු තුල ඉන්නවා. හැබැයි ඔබට එම ව්‍යාපාරවල මෙම ආයතන ගනුදෙනු අපි අහන්නේ නැහැ. දැන් ඒකේ උපසභාපතිවරු මම හිතන්නේ නවලෝක සමූහ ව්‍යාපාරයේ හිමිකරුවෙක්. හැබැයි ඔබ දකින්නවා දැන් නවලෝක සමූහ ව්‍යාපාරයේ මුදල් ওই විදියට අපහරණය කරලා තිනව ඔබ වාර්තා කරලා තිනවද? ඔබ අහලා තිනවද? නැහැ. හැබැයි ඔවුන් මේ පොදු ජනයාට අයිති මුදල් අපහරණය කරන කණ්ඩායම්. එනිසා ඇත්තටම මෙතන ආණ්ඩුවෙන් ගලවලා පෞද්ගලික අංශයට දුන්නා කියලා මේවා බේරෙන්නේ නැති බව ඔප්පු කරලා තිබෙනවා. ඊළඟ මේක ශ්‍රී ලංකන් ක්‍රිකට්. එතකොට ICC එක වාර්ෂික අපිට අපේ ක්‍රිකට් සංවර්ධනයකට සඳහා මුදල් යොදවනවා. ඒ ශ්‍රී ලංකාව නිසා. ඒ වගේම අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව අපිට තරගාවලි ලබා දෙනවා. ඒ ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ. ඒ නවලෝකයට ලබා දෙන එකක් හෝ සම්මිට ලබා දෙන එකක් නෙවෙයි. ICC එකේ මුදල් ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට. ICC එකෙන් තරගාවලි සැලසුම් ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ස්වාධීනව මෙහෙයවීම සඳහා පාලක සභාව පිහිටුවා තිබෙනවා. මේකයි මෙතන තියෙන සම්බන්ධය. ඒගොල්ලෝ කියන පරිදි මේක පෞද්ගලික ආයතන. ඒගොල්ලන්ට පුළුවන් නවලෝක ක්‍රිකට් හෝ නේද? එහෙම නැත්නම් ධර්මදාස සම්මි බ්‍රදර්ස් ක්‍රිකට් කියලා එකක් හදාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නේ. ඉතින් එහෙම හදලා බලන්නකෝ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් සල්ලි දෙනවද කියලා? එහෙම හදලා බලන්නකෝ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි වලට ඒගොල්ලෝ ගන්නවද කියලා ගන්නේ නේ. ඒවා නිකන් ওই IPL වගේ ගහන්න පුළුවන් වෙයි, LPL වගේ ගහන්න පුළුවන් වෙයි. ඒක පුද්ගලික ක්‍රිකට් ආයතන. මේක පුද්ගලික මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් ආයතන. එනිසා මේ ආයතන රටට වග කිය යුතුයි. මේ මුදල් ශ්‍රී ලංකාවට ලැබෙන මුදල්. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධන සඳහා ලැබෙන මුදල්. ඉතින් හැම සතයකටම වග කියන්න ඕන. එනිසා මම ක්‍රිකට් සංගමේ සභාපති, මට ඕන නෝන ගිරියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. හරිද? ඔබ කිව්වොත් හෙට නේද? මේ මොකක් කර රජයේ ආයතන කිර මම මේ රජයේ සභා පොහොර සංස්ථාවේ සභාපතිර මට නෝන ගිරියන්න බැරිද? එහෙම කරන්න බෑ. මේ සමස්ත අරමුදල සකස් වී තිබෙන ලංකාවේ ක්‍රිකට් සංවර්ධන වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන හිමිකම. එහෙම නැත්නම් නවලෝකට හෝ සම්මිසිල් වලට ලැබෙන හිමිකම නෙවෙයි. ඒ නිසා මේ මුදල් නිසි පරිදි කළමනාකරණය කරලා ලංකාවේ ක්‍රිකට් සංවර්ධන සඳහා යෙදිය යුතුයි. ඔවුන් එම කාර්යභාරය අත්හැරලා තිබෙන බව තමයි විගණන වාර්තාවෙන් පෙන්වු කරලා තිබෙන්නේ.